සුබ දවසක්. මම ලලිත් හේවාරත්න, පීපල්ස් ටුමෝරෝ සංවිධායකගේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඇත්තටම අපි බලමු මේ රැල්ල හැදුනේ කොහෙන්ද කියලා. ඔයාලා හැමෝටම මතක ඇති 2022 අප්‍රේල් මාසේ කණ්ඩායමක් ගෝල් ෆේස් එකට එකතු වෙලා පටන් ගත්තා මේ රට වෙනස් කරන්න ඕනේ කියන චේතනාව. ඒ පටන් ගත්ත චේතනාව හැමෝගෙම තිබුණ හිත්වල කැක්කෑරි කැක්කෑරි තිබිච්ච අවශ්‍යතාවයක්. ඒ පටන් ගත්ත ගමන හැමෝම එකතු වෙලා ඉස්සරහට එන්න එන්න මේ රටේ ඉන්න හැම පළාතකින්ම කට්ටිය එකතු වුණා. මේ එකතු වුණ ගමන දවසක් දෙකක් නෙවෙයි, දවස් 120 ගාණක් එකතු වෙලා ආපු ගමනක්. ඒ ගමන ඇතුලේ මුලින්ම පටන් ගත්ත කරුණු අතර තිබිච්ච මුල්ම ඉල්ලීම තමයි හැමෝටම ඕන වුණ වෙනසක්, මේ රටේ ක්‍රමවේදයේ වෙනසක් සිද්ධ වෙන්න ඕනේ කියලා, පාලන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තිබිච්ච ප්‍රධාන ඉල්ලීමක් තමයි හැමෝටම ඕන වුණා මේ 225ම ගෙදර යවන්න. ඇත්තටම එදා ඒ 225ම කියලා මිනිස්සු සඳහන් කරේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරකම් කරන කිසිදු චාරයක් නැති, ධර්මයක් නැති හොර දේශපාලන තක්කඩින් ගෙදර යවන අවස්ථාව. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙනවා මේ ගමනේ එක සංදිස්ථානයකට. හැමෝම රටක් විදියට මහන්සි වෙලා රටේ ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. අනුරු කුමාර දිසානායක සහෝදරවරයා ජනාධිපතිවරයා විදියට පත් කරගන්නකොට හැමෝම අතරේ තිබුණා විශ්වාසයක් ඔව් මේ රට හරි දිසානතියට ගෙනියයි කියන එක. මාලිමාවෙන් පෙන්වන නිවැරදි දිසානතියට ගෙනියයි කියන විශ්වාසය මත තමයි ජනාධිපතිවරයා පත් කරගන්නේ. ඒ වගේම ඒ පස්සෙන් එන අපේ අගමැතිතුමිය වගේම විජිත හේරත් සහෝදරයාත් මේ කණ්ඩායමේ පාර්ලිමේන්තුවේ ඇතුලේ හිටියේ. මේ දැක්ම තිබුණ නිසා, මේ දැක්මෙන් අපේ සහෝදර ජනතාව පත් කරලා තිබුණ නිසා ඇත්තටම මේගොල්ලන්ට මේ ගමන තනියම යන්න බෑ. මේක තමයි මේ වෙනස, අපි හොයන සිස්ටම් චේන්ජ් එකේ, අපි හොයන 225ම ගෙදර යවන ක්‍රමවේදයේ හොඳම අවස්ථාව. එදා 9 වෙනිදා හැමෝම එකතු වෙනකොට රටේ ජනාධිපතිවරයා ගෙදර යවනකොට කොළඹට ලක්ෂ සංඛ්‍යාත ගාණක් එකතු වෙනකොට ඒ රැල්ල තිබුණේ මේ කොළඹ බලපදේශයේ විතරක් නෙවෙයි, මුළු රට පුරාම තමන්ට පුළු පුළුවන් විදිහට හැම තැනම තමන් එළියට බැහැලා තමන් පෙන්නවා අපිටත් මේ වෙනස ඕනේ, අපිත් මේ වෙනස දකිනවා, අපිටත් මේ අවශ්‍යතාවය තියෙනවා, මේ හොර දේශපාලන කණ්ඩායම යවන්න ඕනේ, මේ රට හරි තැනට ගේන්න ඕනේ. ඒ අවශ්‍යතාවය අනුව හැමෝම එකතු වෙලා තමන්ට පුළු පුළුවන් විදිහට එදා උද්ඝෝෂණ කරා, රට වෙනුවෙන් එකා වගේ නැගිලා හිටියා. එහෙනම් මේ තියෙන්නේ ඒ නැගී හිටපු අවස්ථාවේ ඔයාලට තීරණයක් ගන්න පුළුවන් හොඳම වේලාව. මහමැතිවරණයකට මේ රට ගේන්න සෑහෙන අමාරු වුණා. මොකද තිබුණ පාර්ලිමේන්තු ක්‍රමයේ තිබිච්ච පාලක මණ්ඩලයේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මොන විදිහකින්වත් බලය එළියට යවන්න. දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා ඔබේ කතිරේට දෙවනි පාරට මේ පත් කරගත්ත ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව පිහිටවන්න. ඔයාලා කරන්න ඕනේ ඔයාලේ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ඉන්න සමාජිකයෝ, ක්‍රියාකාරී සමාජිකයෝ, ඒගොල්ලෝ නිවැරදි තැන ඉන්න අය, ඒගොල්ලොන්ව බලලා ඒගොල්ලොන් ඔබේ පාර්ලිමේන්තුවට එන විදිහට ඔබේ මනාපය පාවිච්චි කරන්න. මතක තියාගන්න 225ම යවන්න ඕනේ වෙච්ච ඔයාලට තව ඉන්නේ 222යි. ඉතුරු 3 වෙනා අපි පෙරලා පාර්ලිමේන්තුවට අරන් ඉවරයි. එතකොට ඒ 222න් අපි කරන්න ඕනේ ප්‍රදේශයේ හරියට වැඩක් කරන, නිවැරදි ජනමතයට වැඩක් කරන දේශපාලඥ ඉන්නවනම් ඒගොල්ලන් ආයෙ වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ එකම දේ, මොනම හේතුවකට තමුගේ පුද්ගලික වාසි මති මතාන්තර කිසිම දෙයක් සලකන්නේ නැතුව ඕගොල්ලෝ දැනගන්න ඕනේ අපි යවන්න ඕනේ රටට වැඩක් කරන්න, මේ රටේ අනාගතයට වැඩක් වෙන අපේ ළමයින්ට රටේ අනාගතයට වැඩක් කරන්න පුළුවන් පාලකයෝ. එහෙනම් කරන්න ඕනේ ජාතික ජන බලවේගයෙන් නම් කරලා තියෙන ඒ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ක්‍රියාකාරී දේශපාලඥයොත් එකතු වෙලා මේ ගමන යන එක. මේ ගමන යන්න තනියම කාටත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ඔබේ මට්ටමෙන්, ඔබේ ප්‍රදේශයෙන් ඔබ විසින් කළ යුතු වෙනසක්. ඒ වෙනස තම තමන්ට
ඒ පුළුවන් ආකාරයෙන් ඒ සහයෝගය දක්වලා දිගටම ගෙනියන්න ඕන ගමනක්. ඒ වගේම තමයි රටේ දැන්ට පවතින තත්ත්වයේ මිනිස්සු හුඟක් වෙනස්කම් බලාපොරොත්තු වෙනවා. මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ දේවල් කිව්වා, මේ දේවල් කරනවා කිව්වා, ඇයි තාම මේවා වෙන්නේ නැත්තේ? ඔය කිව්වනම් මේ විදිහට කරන්න ඕනේ, මේ වගේ ලොකු වෙනස්කම් ඉල්ලනවා. මගේ සහෝදරවරු කිව්වා වගේ ඇත්තරම මේ දේවල් කරන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ කාලය වගේම යම්කිසි බලයක් අවශ්‍යයි. ඒ බලය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ බලය පැවරෙන ක්‍රම තියෙනවා. මේවා නීති සම්පාදනය කරලා කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම රටේ ජනාධිපතිවරයාට තනියම ගන්න පුළුවන් තීරණ තියෙනවා. පාර්ලිමේන්තුවක් විදිහට 3-2 බලයෙන් කරන්න ඕනේ දේවල් තියෙනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. හැම දෙයකටම වේලාවක් අවශ්‍යයි. ඒ අවශ්‍ය වේලාව සහ බලය ලබා දෙන එක අපේ යුතුකම. රටක් විදිහට අපි මෙතනට ආවා නම් මේ පහුගිය දවස් 10-15 ඇතුළත වෙනස් වෙලා තියෙන දේවල් ගැන අපි සෑහීමකටපත් වෙන්න ඕනේ. කවුරුත් හිතුවේද නිකන්වත් මේ පොඩි කාලය ඇතුළත තෙල් මිල පහළ වැටේ කියලා? පොඩි කාලයකට හරි තෙල් මිල පහළ වැටේ කියලා හිතුවද? නෑ. ඒ මේ දේවල් කරන්නේ මේවා ඇත්තටම රට ඕගොල්ලොන්ගෙන් හූරගත් සල්ලි. මේවා දෙන්න පුළුවන්කම තියදී ලබා නොදීපු සල්ලි. ඉස්සරහටත් මේ වගේ වාසි ගොඩක් ලැබෙන්න ඉඩ තියෙනවා. බලාගෙන ඉන්න. මේ හැම දෙයකටම කාලයක් තියෙනවා. මේ හැම දෙයකටම ක්‍රමයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ වෙනසක් ඕනේ නම් අපේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. අපි මේ කැපකිරීම උපරිමයෙන්ම කරපු ජනතාවක්. පෝලිං වල ඉඳලා කන්නේ නැතුව බොන්නේ නැතුව දුක් විඳලා කරන්න පුළුවන් හැම විදියටම මානසික වැටලා රටේ මිනිස්සු විදියට රටෙන් සෑහෙන ප්‍රමාණයක් රටෙන් එළියට ගිහිල්ලා මෙච්චර කල් දුක් විඳේ මේ රට තැනකට ගේන්නේ. එහෙනම් දැන් තමයි මේ වෙලාව. ඒ වෙලාව උපරිම ප්‍රයෝජන අරගෙන මේ රට හරි තැනට ගෙනියන්න තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. මතක තියාගන්න අන්තිම අවස්ථාවේ එන මොනවා හරි හාල් බෑග් එකකට පාන් රත්තර රුපියල් 5000ට නැවෙන්නේ නැතුව තමන් ඉන්න ඕනේ කොතනද? තමන්ගේ ළමයි වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් තමන් කරන්න ඕනේ මොකද්ද කියන එක තේරුම් ගන්න. කොන්දක් පාවිච්චි කරන්න, ස්ථිර ප්‍රතිපත්තියක ඉන්න, හරි තැන හිටගන්න, ජීවිතේ හැමදාම තමන් නිවැරදි මාවතේ යන්න. මේ මාවතේ යනකම් තමන්ට කවදාවත් වරදින්නේ නැහැ. තමන්ට වරදින්නේ නැහැ කියන්නේ තමන්ගේ රටට වරදින්නේ නැහැ. තමන්ගේ රටට වරදින්නේ නැහැ කියන්නේ මේ රට දියුණුවෙන් දියුණුව කරා යනවා කියන එක. එහෙනම් තව මාසිකුත් දවස් 10කින් එදෙන ඡන්දෙදි මේ මාලිමාවේ අපේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවට එවලා රට හරි දිසා නැතියට ගෙනියන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලමින් මම ඔබ සතුති කරනවා. ස්තුතියි.